අද දවසේ අපි සමාජයේ තරු සංගමයේ විදියට මේ ශ්‍රී ලංකාවේ UN කාර්යාලය ඉදිරියට ඇවිල්ලා මේ උද්ඝෝෂණයක් කරන්නේ ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ලිපියක් බාර දෙන්න ඒකට හේතුව තමයි මේ දිනවල විශේෂයෙන්ම අපි දන්නවා දශක ගණනාවක් තිස්සේ ඊශ්‍රායෙල් පලස්තීන් ගැටුමක් තියෙනවා විශේෂයෙන්ම ඊශ්‍රායෙල් අධිරාජ්‍ය ගැති ඊශ්‍රායෙල් මැදිහත් වෙලා පලස්තීන භූමිය අත්පත් කරගෙන ඒ ජනතාව ඒ නිදහස් රාජ්‍ය විනාශ කරමින් ඉන්නවා ඒ ජනතාව මරණයටපත් කරමින් ඉන්නවා ඝාතනය කරමින් ඉන්නවා ඉතින් පහුගිය ජනවාරි මාසේ ගත්තොත් මේ ගැටුම් තවත් දුරටත් උස්සන්න කරලා තියෙනවා ඊශ්‍රායෙල් පැත්තෙන් විශේෂයෙන්ම මේ මාසය තුලත විතරක් 36 දෙනෙක් ඝාතනයටපත් කරලා තියෙනවා ඒ අතරින් 9 දෙනෙක් ළමයි එතකොට මේ පලස්තීනයේ කියන භූමිය ගත්තොත් දැන් පලස්තීනයේ ලෙස තියෙන භූමිය කොටස් දෙකක් තියෙනවා ගාසා තීරය අපි කවුරුත් දන්න ගාසා තීරය අනිත් පැත්තෙන් වෙස්ට් බෑන්ක් බටහිර යුර කියලා කොටස් දෙකක් තියෙනවා මේ දෙක තුලම ඊශ්‍රායල විසින් පහුගිය මාසය තුල මේ ප්‍රහාර උස්සන්න කළා දේපල විනාශයක් ඒ වගේම මිනිස් ඝාතන ප්‍රමාණයක් කරලා තියෙනවා විශේෂම ගත්තොත් මේ වෙස්ට් බෑන්ක් කියන ප්‍රදේශයේ බටහිර යුරේ ඒ තියෙන සරණාගත කඳුරු වලට පවා පහර එල්ල කළ දෙන පහුගිය ජනවාරි 26 වෙනිදා ඒ සරණාගත කඳවුරක 9 දෙනෙක් ඝාතනය ලක් කරා. ඉතින් මේ මනුෂ්‍යත්වයේ විනාශ කරමින් මේ මිනිස් ඝාතන වැලක් වසර ගණනාවක් තිස්සේ පලස්තීනයේ තුල මේ ඊශ්‍රායලයත් සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙලා සිදු කරමින් ඉන්නවා. ඉතින් අපි විශේෂම සංවිධාන විදිහට ජාත්‍යන්තරව තියෙන රටවල් සංවිධාන වසර ගණනාවක් තිස්සේ මේකට මේක නවත්තන්න කියන ඉල්ලීම කරමින් තියෙනවා. නමුත් ඒක තව දුරටත් ඊශ්‍රායල් විසින් පවත්වාගෙන යමින් තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි අද මේ UN එකට ආවේ මේ ප්‍රශ්නයට UN එක විවිධ අවස්ථාවල මැදිහත් වෙලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂයෙන්ම 1967 2 ස්ටේට් සොලියුෂන් දිවි රාජ්‍ය ඒ විසඳුම කියන එක විශේෂයෙන් පලස්තීනය පිළි අරගෙන තියෙනවා ලෝකය පිළි අරගෙන තියෙනවා නමුත් ඒ විසඳුම ඉදිරිපත් කළා තිබ්බත් විශේෂම ඊශ්‍රායල් විසින් මේවා කඩා බිඳ දාගෙන මේ පලස්තීන ජනතාව වාර්ගික පවිත්‍රකරණයකට නැත්තම් පලස්තීන කියන එක ලෝක සිතියමෙන් ඉවත් කිරීමේ සැලසුම් සහගත මැදිහත් වීමකට තමයි මේ වෙනකට කටයුතු කරමින් තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේකේ යටින් ඉන්නේ අධිරාජ්‍යවාදී ඇමරිකා එක්සත් ජනපදය සෑම වසරකම ඩොලර් මිලියන 4කට වඩා ප්‍රමාණයක් දෙනවා මේ යුද සහායක් දෙනවා ඊශ්‍රායෙල්ට. ඉතින් ඒ හයියත් එක තමයි ඇමරිකාවේ මැද පෙරදිග තියෙන ඒ අධිරාජ්‍යවාදී ඌමනාව මේ බලය පතුරවා ගැනීමේ ඌමනාවත් එක තමයි ඊශ්‍රායලත් එක්ක එකතු වෙලා මේ රාජ්‍ය පලල් කරමින් යන්නේ නැත්නම් ව්‍යාප්ත කරමින් යන්නේ ඒකින්ද අපි විශේෂම UN එකට අද ආවේ මේකට මැදිහත් වෙන්න මේ මනුෂ්‍ය ඝාතන නේද ලෝකයක් විතර මනුෂ්‍යත්වය නාමෙන් අපි කාටවත් බලාගින්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ ඒකින්ද අපි UN එකට ආවේ ඔයගොල්ලෝ විවිධ අවස්ථාවල මැදිහත් වෙලා තියෙනවා ඒ මැදිහත් වීම දැන් තව තවත් වඩා වැඩියෙන් මැදිහත් වෙන්න මේ අහිංසක නිරායුධ මිනිස්සු තමයි මේ ඝාතනය වෙන්නේ. ඉතින් සමාජයයි තරුණ සංගමයේ විදිහට අපි ජාත්‍යන්තර වක්කීම ඉෂ්ට කරන වමේ සංවිධානයක් විදිහට තරුණ සංවිධානයක් විදිහට අපි හැමදාමත් පලස්තීනය වෙනුවෙන් පෙනී හිටියා මේ අයුක්ති සහගත අසාධාරණ මේ කටයුත්තට එරෙහිව අපි මැදිහත් වුණා. ඉතින් අපි ලෝකයේම සිටින මේ ප්‍රගතිශීලී වාමාංශික බලවේග වලින් ඉල්ලනවා ඔව් ඔබේ මැදිහත් වීම අවශ්‍ය මොහොතක් පලස්තීනයේ මේ අසරණ මිනිස්සු වෙනුවෙන් ඒ මැදිහත් වීම අවශ්‍ය මොහොතක්. ඒ වගේම මේ අලුතෙන් ආපු ඊශ්‍රායෙල් අති දක්ෂිණාංශික ඒ ආණ්ඩුව විසින් විශේෂයෙන්ම එහි ආරක්ෂක ඇමතිවරයා විසින් අන් කවරදාටත් වඩා ප්‍රකාශ කරමින් ඉන්නවා. අපි දන්නවා ඊශ්‍රායෙල් ඇතුලේ තියෙනවා සිරකඳවුරු පලස්තීනයේ සිරකරුවන් ඉන්න සිරමැදිරි තියෙනවා. නැත්නම් හිරගෙවල් තියෙනවා. දැන් මේ අලුත්ම තීරණය තමයි ඒ හිරගෙවල් වල ඉන්න ඒ රැඳවියන්ට ආහාර ගන්න ඒවල බේකරි තිබ්බා. දැන් ඒ ආරක්ෂක ඇමතිවරයා කියන ඒ බේකරි දැන් ඉවත් කරන්න ඕන. ඒව නවත්තන්න ඕන. මේ ත්‍රස්තවාදී කියලා හංවඩු ගහලා මේ පලස්තීන වැසියන් ඔවුන් මැරෙන්න දෙන්න ඕන. ඒ වගේ තීරණ වලට අවිලා තියෙනවා. ඒ වගේම තවත් පැත්තෙන් ගත්තොත් මේ වර්කින් පර්මිට් නැත්නම් රෙසිඩෙන්ටල් මේ පර්මිට් කැන්සල් කරමින් යන ඊශ්‍රායල් තුල. ඒ වගේම පලස්තීන යුනිවර්සිටි වලින් ලබා දෙන ඒ සර්ටිෆිකේට් එක නැත්නම් අධ්‍යාපන ඒ මේ සහතිකපත් පිළිගන්න නැත්නම් එකට පත් කරන්න ඕන කියලා දැන් අලුත් යෝජනා කරමින් ඉන්නවා. ඒකින්ද මේ සියලු දේවල් වලින් පැහැදිලි ලෝක සිටියෙන් පලස්තීනයේ නැති කරලා ඇමරිකා එක්සත් ජනපදයේත් එක එකතු වෙලා මේ බල මැද පෙරදිග තම බලය තහවුරු කර ගැනීම ඒ වෑයම තමයි ඊශ්‍රායලය අති මිලේච්ඡන්දමින් කරමින් යන්නේ. ඉතින් අපි ඒකට අපේ බලවත්
විරෝධය පළ කරනවා මේ මැදිහත් වීමට අපි ඒක හෙලා දකිනවා ඒ වගේම අපි UN එකට කියනවා මේකට වහ වහ මැදිහත් වෙන්න ඒ වගේම අපේ ආණ්ඩුවට ශ්‍රී ලංකා ආණ්ඩුවටත් අපි කියනවා අපේ රාජ්‍යයක් විතර අපේ ප්‍රතිපත්තිය තමයි හැමදාමත් අපි පලස්තීන වෙනුවෙන් පෙනී හිටියා අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න ලොකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උන්ඩියල් සල්ලි එවන්න එපා කියලා උන්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අඩු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්